අයිවාන්. ඉතින් අද ලයිව් රෙකෝඩින් එකෙන් කතා කරන්න යන්නේ ඔබ දන්නා මාතෘකාව දැක්කා. ඒ තමයි මේ ඇමරිකාවේ විශේෂයෙන්ම ඇමරිකාවේ තනතිරි සම්බන්ධයෙන් ක්‍රීඩාංගන සම්බන්ධයෙන් අපිට මහ ලොකු අවබෝධයක් නැහැ. මොකද මෙතන මේ අලුත්ම තැනක තමයි ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ. නමුත් මේ පුහුණු තරඟ වලින් මේවා කොහොමද හැසිරෙන්නේ කියලා යම් කිසි අවබෝධයක් 100%ක් අවබෝධයක් ගන්නට බෑ කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මේ කණ්ඩායම තරම් මේ උනන්දුවකින් තමයි 100%ක් දීලා නෙමෙයි මේ තරඟ ක්‍රීඩා කරන්නේ. නමුත් අපිට යම් කිසි අවබෝධයක් නැත්නම් මේකේ පැත්ත මොකද්ද, මේ කියන පැතිකඩ මොකද්ද, සනකිලි මොන වගේද කියන එක පොඩි අවබෝධයක් ගන්නට හොඳයි කියලා හිතෙනවා මේ තියෙන තොරතුරුත් එක්ක. ඉතින් 27 වෙනිදා තමයි පුහුණු තරඟ ආරම්භ වුණේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් දිනවලින් කිව්වොත් 29 වෙනිදා සවස් වන විට තමයි මේ පටිගත කිරීම කරන්නේ. එතකොට මේ වන විට තරඟ 6ක් තමයි පවත්වලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ තරඟ 6නුත් එක තරඟයක් ඩලස් වල තරඟය, බංගලාදේශය සහ ඇමරිකාව අතර තරඟය වැස්සට හේදිලා ගියා. ඒතකොට වැස්ස වගේ තත්ත්වයකුත් යම් කිසි කලාපවලට තියෙනවා කියලා අපි අවබෝධ කරගන්නට ඕන. ඉතින් වැස්ස නිසා තරඟාවලියට මොනා හරි ආබාධ එන්නටත් පුළුවන්. ඒකත් අපි මතක තියාගන්න ඕනි. හැබැයි වැස්ස ආවොත් තරඟ පවත්වන්නට ආපහු පුළුවන් වෙයිද කියන එකත් සැක සහිතයි. මොකද තාවකාලිකව සමහර තැන්වල ඉදි කරපු ක්‍රීඩාංගන සමහර තැන් අපි දන්නවා මේ ලංකාවේ වගේ මේ කබරින් එකක් නැත්තම් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකක් එහෙ නැහැ. එතකොට මේ එංගලන්තේ පවා ඔබ දන්නවා මේ අවසාන තරඟයේ වැස්සට හේලිලා ගියා, වැස්සට ගහ ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ඇමරිකාවේ අනිවාර්යෙන් ටිකක් සැරට වැස්සොත් එහෙම තරඟ අතහරින්නට සිද්ධ වෙයි. ඩලස් වලදී සිද්ධුනේ ඒක තමයි. හැබැයි ඩලස් වල පළවෙනි වටේ තරඟ කිහිපයක්ම තියෙනවා, ශ්‍රී ලංකාවේ තරඟයකුත් තියෙනවා. ඉතින් වැස්ස ආවොත් සොරි තමයි කියන එක තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඇමරිකාවට වැස්ස එනවා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගන වලට බොහෝ දුරට තරඟ අතහරින්නට සිද්ධ වෙයි කියන එක තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ, ටිකක් දරුණු වැස්සක් ආවොත් එහෙම. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි දැන් අවබෝධ කරගමු එකින් එක. එතකොට පුහුණු තරඟ පැවැත්තුණා මේ ශ්‍රී ලංකාවේ තරඟ 4 පළවෙනි ස්ටේජ් එකේ නැත්නම් පළවෙනි වටේ තරඟ 4ක් තියෙනවා. එකක් තියෙනවා නිව්යෝක් වල, අනිත් එක තියෙනවා ඩලස් වල, ඊළඟ එක තියෙනවා ලඩහිල්, ඒ කියන්නේ මේ දැන් ඉන්න ක්‍රීඩාංගනේ තමයි 3 වන තරඟේ. 4 වන තරඟේ තියෙන්නේ කොදෙව්දූපත් වල. එතකොට ඇමරිකානු වේලාවෙන් ගත්තාම නිව්යෝක් ක්‍රීඩාංගනේ තියෙන දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය විතරයි උදෑසන තරඟයක් විදිහට අපට හම්බ වෙන්නේ. ඒකත් කියන්න ඕන. අනිත් තරඟ 3ම රාත්‍රී තරඟ විදිහට තමයි ඇමරිකාවේ නැත්නම් කොදෙව් වල වේලාවෙන් පැවැත්වෙන්නේ. අපි බලන්නේ උදෑසන නැත්නම් මේ උදේ පාන්දර නැගිටගෙන වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වේලාවල් වලින් රාත්‍රී තරඟ විදිහට තමයි මේව පටන් ගන්නෙ 7-8 සමහර ඒවා. එතකොට ඒ බලපෑම සහ නිව්යෝක් වල නම් කොහොමත් රාත්‍රී තරඟ තියන්නට හැකියාවක් නැහැ. ඒ උදෑසන තරඟයක් තියෙන්නේ. ඒතකොට එච්චරමයි අපිට උදෑසන තරඟයකට තියෙන්නේ. ඒ තමයි පළවෙනි ජාත්‍යන්තර තරඟය මේ ක්‍රීඩාංගනේ. එහෙම එක්කුත් තියෙනවා. ඉතින් දැන් අපි පුහුණු තරඟ දිහාවට බැලුවොත් එහෙම පුහුණු තරඟ තියෙනවා දැන් ඩලස් වල තියෙනවා. ඒ කියන්නේ අපි බංග්ලාදේශ තරඟයේ ක්‍රීඩා කරන දිවා රාත්‍රී තරඟයේ ක්‍රීඩා කරන තැන පුහුණු තරඟ තියෙනවා. එතකොට ලඩහිල් වල අපි ඊළඟ නේපාල තරඟයේ ක්‍රීඩා කරන තැන දැන් අපි තරඟ දෙකක් ක්‍රීඩා කරනවා. එතකොට මේ ක්‍රීඩාංගන දෙකේ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක නෙදර්ලන්තයත් එක්ක ක්‍රීඩා කරන ඒක තියෙන්නේ කොදෙව් වල. එතකොට ඒක ඒ ක්‍රීඩාංගනේ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් අපිට මේ අවස්ථාවේදී ගන්නට බෑ. එතකොට නිව්යෝක් ක්‍රීඩාංගනේ දකුණු අප්‍රිකාවත් එක්ක පැවැත්වෙන ක්‍රීඩාංගනේ සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ගන්නට අවස්ථාවක් එනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟය තමයි මේ ක්‍රීඩාංගනේ පළවෙනි ජාත්‍යන්තර තරඟය බවට පත්වන්නේ. ඔබ දන්නවා ඒක කොහොමද හැදුනේ කියලා මම වීඩියෝවක් කලින් කරා. මේක මේ උද්‍යානයක් නැත්නම් පාක් එකක් අන්තිමේදී උද්‍යානයක් බවට පත්වෙනවා. එතකොට මේ ෆෝමියුලා 1 රේසින් තියෙන තැනකින් තමයි මේ ප්‍රේක්ෂකාගාර ගලෝගෙන ඇවිල්ලා තියෙන, ඒවා හයි කරලා තියෙන, ඒවා අපහු ගිනියනවා, ඔය වගේ තත්ත්වයක් මම කිව්ව ඔබට මතක ඇති. එතකොට මේ ක්‍රීඩාංගනේ කිසිම තරඟයක් මීට කලින් ක්‍රීඩා කරලා නැහැ. ඩ්‍රොපින් පීච් එකක් තියෙන ඇඩ්ලේඩ් ඕවල් වල ඉඳලා ආපු ඕස්ට්‍රේලියාවේ. එතකොට ඒ ක්‍රීඩාංගන භාරකරුම තමයි ඉන්නේ. ඔහු කියන්නේ වේගවත් අනතිරි තියෙනවා කියලා. නමුත් ඉතින් අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. එතකොට මේකේ හොඳම අවස්ථාවක් අපිට හම්බ වෙනවා මේ තනතිල්ල මේ ක්‍රීඩාංගනේ මොන වගේද කියලා බලන්නට. ඉන්දියාව සහ බංග්ලාදේශයේ අවසාන පුහුණු තරඟ 16 වන පුහුණු තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒක පැවැත්වෙන්නේ ජූනි 1 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් නැත්නම් ඉන්දියානු වේලාවෙන් රාත්‍රී 8 විතර. එහි උදෑසන තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන්නේ ඔය වේලාවටම තමයි. ඒ කියන්නේ පළවෙනි ජාත්‍යන්තර තරඟය
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව. එතකොට මේ බංග්ලාදේශ ඉන්දියා පුහුණු තරඟය තමයි පළවෙනි තරඟය බවට පත් වෙන්නේ. ඒක ඉතාම වැදගත් වෙනවා. මේක ඉන්දියාවත් යොදා ගන්නට ඇත්තේ ඒ නිසා තමයි. මොකද ඉන්දු පකිස්තාන තරඟය පැවැත්වෙන්නේ මෙතනමයි උදෑසන කාලයේදීමයි. ඉතින් ඔවුන් මීට කලින් මෙතන සෙල්ලම් කරලා බලන්නට තමයි මේ යනව ඇත්තේ. අපි දන්නවා ඉන්දියාව කියන්නේ කවුද කියලා. ඉතින් පොලිටික් එකක් එතන දාලා තියෙනවා කියලා වැඩි පේන්න තියෙනවා. මොකද අලුත්ම ක්‍රීඩාංගනයක් නිසා පුහුණු තරඟයක් ගහලා බලන්න මේ හදන්නේ. හැබැයි ඒකේ වාසියක් තියෙනවා ශ්‍රී ලංකාවට. තනතිල බලා ගන්නට පුළුවන්, ක්‍රීඩාංගණය බලා ගන්නට පුළුවන් මොන විදිහද කියලා. ඉතින් ඒකෙන් යම් කිසි අවබෝධයක් ගන්නට පුළුවන් දකුණු අප්‍රිකානු තරඟයට අපි යන්නේ කොහොමද කියලා. මොකද මේ පළවෙනි වටේ තියෙන ප්‍රබලම තරඟය, ශ්‍රී ලංකාවට වැඩිම පීඩනයක් තියෙන තරඟය. අපි දන්නවා දැනටමත් ශ්‍රී ලංකාවයි දකුණු අප්‍රිකාවයි සංසන්දනය කරොත් දකුණු අප්‍රිකාව තමයි ඉදිරියෙන්ම, ගොඩක් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම. ශ්‍රී ලංකාවේ පිතිකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක රහසක් නෙමෙයි. අපි ඒක හංගලා කතා කරලා වැඩක් නැහැ. මේ පුහුණු තරඟයේදී පවා අපි දැක්ක දුර්වලතාවය නැත්නම් මේ අපි දැන් ඕක කතා කරා, මේ විවේචනය කරනවා. ඒක විවේචනය සාධාරණ විවේචන සහ සාධාරණ විචාරයන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර අපහස කිසිම පොයින්ට් එකක් නැතුව අපහස කිරීම සහ ලංකාව පහතර දාලා රට පහතර දාලා අපහස කිරීම ගැන තමයි අපි එතන කතා කරේ මම කලින් වීඩියෝෙදී. ඉතින් මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. පිතිකරණයේ සම්බන්ධ ගොඩක් අය මේ සාධාරණ ප්‍රශ්න මතු කරලා තිබ්බා, තමන්ගේ අදහස් පළ කරලා තිබ්බා කොමෙන්ට් වල. ඉතින් ඇත්තටම ඒ සාධාරණ ප්‍රශ්න නැත්නම් සාධාරණ ප්‍රශ්න කිරීම, සාධාරණ විවේචන, සාධාරණ විචාරය එතන තියෙනවා. ඉතින් මම කියන්නේ ඒකම තමයි. මෙතන මේ අපේ පිතිකරණයේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් තියෙනවානේ. පන්දුවාර පහකට ලකුණු 30යි ගහලා තියෙන්නේ, කඩුලු 4ක් ගිහිල්ලා තියෙනවා. ලකුණු 30 වුණාට කමන්නේ, කඩුලුවත් ගිහිල්ලා තිබ්බේ නැත්තම් කඩුලු 4කුත් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ හඹාගෙන යාමේදී ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුනා ගන්නට පුළුවන්. සමහරක් විට උපක්‍රමයක් විදිහට දැන් කාසිය වාසිය දිනාගෙන ශ්‍රී ලංකාව දෙවෙනුවට පන්දුවර පහර දෙන්නේ ඇත්තෙත් මේ වගේ තත්ත්වයකදී. කොහොමද අපේ පිතිකරණ ලයිස්තුව හැසිරෙන්නේ කියලා බලන්නට වෙන්නට ඇති. ඉතින් සමහරක් කියනවා අපිට කාසිය වාසිය ආපු නිසා අපි පළවෙනි ගහලා බලන්න තිබ්බා කියලා. නමුත් මෙතන ඇත්තටම ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බලයනිය තමයි පිතිකරණ කණ්ඩායමට වැඩිය, නැත්නම් පිතිකරණ බලයනියට වැඩිය ශක්තිමත්. එතකොට අපි පිතිකරුවෝ මුලින් ගහලා ලකුණු ටිකක් එකතු කරගෙන ඒක ආරක්ෂා කරන්න පන්දු යැවීමේ බලයනිය ශක්තිමත් නම් ඒ ස්ට්‍රෙන්ත් එකට සෙල්ලම් කරනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ පුහුණු තරඟයක් නිසා අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා මේක පරීක්ෂා කරලා බලන්න. අපිට හොඳම අවස්ථාවක් බවට පත් වෙනවා මේ පුහුණු තරඟ දෙක. මම හිතන්නේ අයර්ලන්ද තරඟයක් දෙවෙනියට ගහලා බැලුවොත් හොඳයි මේක කරන්න පුළුවන් වේවිද කියලා. මොකද මේ නිල තරඟ ආවට පස්සේ කාසිය වාසිය කියන එක බොහොම ප්‍රබල සාධකයක් බවට පත් වෙයි ශ්‍රී ලංකාව වගේ කණ්ඩායම් වලට. කාසිය වාසිය දිනුවොත් පළමුවෙන් පන්දුවට පහර දෙයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමක්. මොකද අපිට පිතිකරණයේ මහ ලොකු ශක්තියක් නැති බව රහසක් නෙමෙයි. අපි බොරු කියලා වැඩක් නැහැ. නමුත් පන්දු යවන්න ශක්තිමත් නිසා දෙවෙනියට පන්දු යවුවොත් ඊළඟ ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක් එල්ල කරලා කඩුලු දබාගෙන යම් කිසි ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබේ. නමුත් කාසිය වාසිය අපිට දිනා ගන්නට බැරි වුණා. දෙවෙනියට පන්දුවට පහර දෙන්න සිද්ධ වෙනවා. ඔවුන් තීරණය කරොත් පළමුවෙන් පන්දුවට පහර දෙන්න අපේ ප්‍රතිවාදී කණ්ඩායම. එතකොට මොකද කරන්නේ? අපි එතරම් තරඟය පරිදිලා ඉවර වෙන්න වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් නිකන් මේ පරීක්ෂා කරලා බලන්නට වෙන්නට පුළුවන් කාසිය වාසිය දිනාගෙන ඔවුන්ට පන්දුවට පහර දෙන්න ආරාධනා කරේ. එයින් අපේ දුර්වලතාවයක් අනිවාර්යයෙන්ම දැක්ක කියන එක කියන්න ඕනේ. මොකද ක්‍රීඩකයන් 4 දෙනෙක් පන්දුවාර 5ක් අස්සේ දැවිලා යනවා කියන්නේ ඉන්න හොඳම 4 දෙනා, ඉතිරි පන්දුවාර 15 කවුද ගහන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් සමහර එක් කතා කරනවා මේ පවර් හිටර්ස්ලා නැති හින්දා තමයි මෙහෙම වුනේ. පවර් හිටින් වල ප්‍රශ්නයක් මේ තරඟයේදී නම් මම ලොකෝට දකින්නේ නැහැ. වනිදු හසරංගද ගහලා තිනවා, දසුන් ශානක ගහලා තිනවා. ඉතින් ඔවුන් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ තරඟ අවසන් කරන්න නැත්නම් විශාල පහරවල් එල්ල කරන්නන් විදිහට. ඒතොර ඇන්ජලෝ මැතිස්ගේ සම්බන්ධයෙන් සමහර විවේචනය කරනවා මම දැක්ක. පන්දු 17කට ලකුණු 15යි ගැහුවා. මාර පව හිට ආරෙ මේ ওই වගේ කසන්දර. ඉතින් හැබැයි ඔහු කඩලු 4ක් ලකුණු 30කට පන්දුවාර 5ක් තුල ගිහිල්ලා තිබියදී තමයි ක්‍රීඩා පිටියට ඇවිල්ලා තියෙන්නේ. ඒක මම මේ තරඟ වාර්තාව කියන තැන කිව්වා. එතන ආපුවම කොහොමද ගහන්නේ කියලා දුනිත් වෙල්ලාල් ගීත් ගහලා තින්නෙත් එහෙමයි. ලකුණු 7ක් දෙකද ගහලා දෙනවා පන්දු 11කට. ඉතින් ඒගොල්ලන් මේ ඉනිම ආරක්ෂා කර ගැනීම නැත්තම් මේ පන්දු හර 20 ක්‍රීඩා කරගන්නට ඕනි ඕල් අවුට් වෙන්නේ නැතුව. එතකොට තමයි මොකක් හරි කරගන්නට පුළුවන්. එතකොට ඒකෙන් ඒ අල්ලගෙන ඉඳපු එකෙන් තමයි පස්සේ දසුන් චානකයි වනිදු හසරංගයි දරංජය සිල්වයි මේ ටික ගහලා තියෙන්නේ. එතකොට මේ සිටුවේෂන් එක අනුව තමයි ක්‍රීඩා කරන්නට සිද්ධ වෙන්නේ. ඉතින් පවර් හිටර්ස්ලා කියලා පන්දුවාර 5ක් අස්සේ කඩුලු 4ක් 5ක් දැවි ගියාම ඔහුට ඇවිල්ලා එතන පවර් හිටින් රෝල් එකක් ප්ලේ කරන්නට බෑ කියන එක ඇත්තටම ඉතින් සාමාන්‍යයෙන් ක්‍රිකට්
ගැන දන්න මේක කාලයක් තිස්සේ බලන අවබෝධයක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් ඒක ඇවිල්ලා සාමාන්‍ය දැනීම. ඒකට මේ කෝච් කෙනෙක්වත් නැත්නම් පළමු පෙළ ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්වත් වෙන්නට ඕනේ නැහැ. බලාගෙන ඉද්දී අපිට තේරෙනවා සාමාන්‍යයෙන් ඒක කරන්නට බෑ කියලා. එක එක ක්‍රීඩකයාගේ තත්වයන් කඩුළු යන විදිහට ඔහු ක්‍රීඩා පිටියට එන විදිහට ඒක වෙනස් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කවුරු හරි කණ්ඩායමක ඉන්නවා නම් පවර් හිටර් කෙනෙක් ඔහුට එන්න සිද්ධ වුණොත් එහෙම උදේ පාන්දර ඔහුගේ පවර් හිටින් එක නැත්තම් මේ ඔහුගේ මේ අර තරඟ අවසන් කරන්න වගේ ආපු වෙලාවෙ ඉඳලා දාන පන්දුවට හයව ගහන්න වෙන්නේ නැහැ. හැබැයි ඔහු තරඟ අවසන් කරන්නෙක් පවර් හිටර් කෙනෙක් විදිහට පන්දු අර 15 ආවොත් ඒ කතාව වෙනස්. ඔන්න පන්දු අර 15 ඇවිල්ලා පන්දු 20ක් විතර ගහලා ඒකට ලකුණු 15යි නම් ගහලා තිබ්බේ ඇත්තටම ඒක හරියන්නේ නැහැ. ඒ පවර් හිටර් කෙනෙක් නෙමෙයි. නමුත් තත්වයන් වෙනස් වුණාම ක්‍රීඩකයන්ට වෙනස් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී එක එක දේවල් සිද්ධ වෙන්න පුළුවන් වේගයන් වල. ඉතින් අර IPL ගැහිලි ට්‍රැවිස් හෙඩ් අභිෂේක් ශර්මා ගහපු ගැහිලි මේකේ ඇතනම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ මානසිකත්වයෙන් නම් මේ තරඟාවලියත් බලන්න හිතාගෙන ඉන්නේ. මම හිතන්නේ විවේචන විතරමයි කරන්නට වෙන්නේ. ඉතින් පුහුණු තරඟ වල ස්වභාවය බලපුවම අපිට පේන්න තියෙනවා ලකුණු 180ක් නැත්නම් 80 ගණන් තමයි වැඩිපුරම ගහලා තියෙන්නේ. ඒතකොට ඩාලස් වල ගහලා තියෙනවා 183ක් වගේ කැනඩා කණ්ඩායම. ඊට පස්සේ දැන් මෙතන ලඩහිල් වල නෙදර්ලන්තය ගහනවා 180ක්. හැබැයි අපේ ප්‍රබල පන්දු යවන්න ටික නැතුව ඒකත් කියන්නට ඕනේ. නමුත් ගැහුවා කමක් නැහැ. ඉතින් අනිත් තරඟ තුනම ගත්තාම 150ට පහල තමයි මේ තරඟ තියෙන්නේ. ඉතින් ඒවා හරියටම අපිට මෙහෙමයි කියලා කියන්නට බෑ. නමුත් පේන්න තියෙන විදිහට මේ ක්‍රීඩාංගණවල විශේෂම අපිට වැදගත් වෙන ක්‍රීඩාංගණ දෙකයි මෙතන තියෙන. ඩලස් සහ ලඩහිල් ක්‍රීඩාංගණ දෙක මේකේ 180 වගේ ගහලා තිනවා කණ්ඩායම්. ඒතකොට නෙදර්ලන්තයත් ගැහුවා. ශ්‍රී ලංකාවත් හඹාගෙන ගිහලා 160ක් ගැහුවා. ඉතින් ඒ නිසා ඒ ක්‍රීඩාංගණවල සාමාන්‍යයෙන් 200ට ලං කරන ලකුණු තියේවි. නමුත් 220-250 ලකුණු නම් තියෙයි කියලා විශ්වාස කරන්න බෑ. 150ත් 200ත් අතර ලකුණු සංඛ්‍යාව ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙයි පළමුවෙන් පන්දුවට පහර දුනොත් අනිවාර්යයෙන්ම. ඒ වගේම 180ක් විතර කියන්නේ සෑහෙන ජයග්‍රහී ලකුණක් බවට පත් වෙන්නටත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වගේ කණ්ඩායමකට නම් 180 ඇති වෙයිද කියන එක අපට හරියටම කියන්නට බෑ. ඒක වෙනම කතාවක්. මොකද ඔවුන්ගේ පිතිකරන ලයිස්තුව දැක්කහම ඉතින් කොහොම වුණත් යම් කිසි හැඩයක් මේකේ අපිට පේනවා. ජයග්‍රහී ලකුණක් 180ක් 190ක් 200ක් වගේ කියන්නේ ලොකු ජයග්‍රහී ලකුණක් බවට පත් වෙයි. 150ක් 160ක් විතර කියන්නේ 170ක් විතර කියන්නේ තරඟකාරී ලකුණක් බවට පත් වෙයි. 150ට අඩුවෙන් තියාගත්තොත් මේ තරඟ හඹාගෙන යන කණ්ඩායම් වලට ඉතාම පහසු වෙයි වගේ කියලා අපට දැනට සාමාන්‍යයෙන් කියන්නට පුළුවන් මේ තිබිච්ච තරඟත් එක්ක. නමුත් ඒවා ඇත්තටම අවසාන නිගමන නෙමෙයි. නමුත් අදහස ඕක තමයි. එතකොට බලපුවම දඟපන්දු යවන්නන්ට මැද පන්දු ආරවලදී සෑහෙන හොඳ සහයක් ලැබෙනවා වගේ පේන්නට තියෙනවා මේ ක්‍රීඩාංගන සියල්ලගේම. එතකොට දඟපන්දු යවන්නන්ට ටිකක් හොඳයි වගේ තමයි පේන්න තියෙන්නේ. හැබැයි වේග පන්දු යවන්නොත් කියන්න ඕනේ මුල් පන්දු ආර කිහිපය විශේෂයෙන්ම පවර් ප්ලේ එක වගේ ඒ අවස්ථාවල් වල ඉතාමත් හොඳින් පන්දු යවලා තිනවා මේ තරඟ ටික අපි පිළිවෙලට ආරම්භ බලපුවම. ඉතින් වේග පන්දු යවන්නන්ටත් යම් කිසි දෙයක් නැතුවම නෙමෙයි ඉතින් නව පන්දුවෙන් ඉතාමත් හොඳ දෙයක් කරගන්නට වේග පන්දු යවන්නන්ට හැකියාවක් තියෙනවා වගේ අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතින් අලුත් පන්දුවෙන් කඩලු දෙක තුනක් මුලදීම පවර් ප්ලේ කාසිය දබා ගන්නට පුළුවන් නම් තරඟය අතට ගන්නට පුළුවන් පාලනයට ගන්න පුළුවන් මට්ටමක් මේ වයි තියෙනවා වගේ අපිට පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකාවට වුණෙත් ඒකම තමයි පවර් ප්ලේ කාසිය කඩලු හතරක් දෙවිලා ගිය නිසා. නමුත් අවසානයේදී එනකොට අන්තිම පන්දු ආර 10ට ලකුණු 100ක් විතර ගහලා තිනවා බලපුවම. හැබැයි පළවෙනි පන්දු ආර 10ට ලකුණු 60ක් විතර තමයි ගහලා තියෙන්නේ. ඉතින් එහෙම බලපුවම අර පන්දුව පරණ වෙන්න වේග පන්දු යවන්නන්ට එහෙම ටිකක් සැරට ලකුණු යන නැත්නම් ලීක් වෙන ස්වභාවයක් පේන්න තියෙනවා. දඟ පන්දු යවන්නෝ හැබැයි හොඳින් පන්දු යවනවා වගේ එකක් අපිට පේන්න තියෙනවා. ඔන්න ඕක තමයි මේකේ තියෙන ලක්ෂණය පුහුණු තරඟයත් එක්ක. එතකොට නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ එකම එක පුහුණු තරඟයයි. ඒක ඉතාම වැදගත් ශ්‍රී ලංකාවට. ඉන්දියාව ගහන්නේ මේ පකිස්තාන තරඟයට පෙර කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තරඟයත් අපි හොඳින් බලන්නට ඕනේ. මොකද අපේ පළවෙනි තරඟය මුහුණ දෙන්නේ මේ ක්‍රීඩාංගණයේ නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේ නිසා. එතකොට මේ බංග්ලාදේශයයි ඉන්දියාවයි
ඒ පිතිකරුවන් ක්‍රීඩා කරන විදිහ ඒ පන්දු යවන්න පන්දු යවන විදිහ වේග පන්දු යවන්න දඟ පන්දු යවන්නන්ට හොඳයිද කියන ඒ අපිට තේරෙන විදිහ ඒක ඉතාම වැදගත් වෙයි කණ්ඩායමට පළවෙනි දකුණු අප්‍රිකානු තරගයේ ක්‍රීඩා කිරීමට ඒක තමයි තරගයේ අනිවාර්යෙන්ම මොකද දකුණු අප්‍රිකාවේ අපි දන්නවා ඩීකොක් ක්ලාසන් මාක්‍රම් මිල ස්ටබ්ස් හෙන්ඩ්‍රික්ස් නොකියා කොච්චේ ඔය වගේ එකින් එකී නොකී සියලුම පන්දු යවන්න පිතිකරු ඔක්කොම ඉන්නවා ප්‍රබලම කණ්ඩායමක් ඉන්නේ ඉතින් මේ කණ්ඩායම මෙල්ල කරගන්නේ කොහොමද කියන එක ඇත්තම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සැලැස්මක් ඒක සාමාන්‍ය සැලැස්මක් එහෙම නෙමෙයි ලොකු සැලැස්මක් තියෙන්නට වෙයි වැරදි අඩුවෙන්ම සිද්ධ කරන්නට වෙයි මේ තරගය නම් ජයග්‍රහණය කරන්න ඉතින් ශ්‍රී ලංකාවේ පිතිකරන ශක්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කරලා අපි දන්නවා උපුල් තරංග ඉන්නවා සනා ජයසූරිය ඉන්නවා ඉතින් මේගොල්ලෝ ඔක්කොම ඉන්නේ ඇමරිකාවේ අපිට යම්කිසි විශ්වාසයක් තියන්නට පුළුවන් ඉතින් හොඳ පිතිකරුවෝ ටිකක් තමයි ඉන්නේ ගිහිල්ලා මේ පරිපාලනය නැත්නම් කළමනාකාරීත්වය පැත්තෙන් ඒ නිසා ඔවුන්ගේ සැලසුමුත් ඔවුන්ගේ අත්දැකීමුත් එක්ක අපේ පළවෙනි පිතිකරුවන් හතර දෙනා ඒ වගේම මැද පිතිකරුවන් තුන් දෙනා යම්කිසි දෙයක් පළවෙනි ස්ටේජ් එකේ ඉඳලා නැත්නම් පළවෙනි වටේ ඉඳලා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ ඒක තමයි එකම ප්‍රාර්ථනාව. ඉතින් පිතිකරණය සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කරන්නට වෙයි කියලා ශ්‍රී ලංකාවේ සාධාරණ විවේචන කරන සාධාරණ මත පළ කරන අදහස් පළ කරන ක්‍රිකට් වලට වගේම ලංකාව කියන නමට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයන් මේ වන විටත් අදහස් දක්වමින් ඉන්නවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕන. ඒවා ඉතින් අපහස නෙමෙයි. ඒවා ඇත්තටම සාධාරණ මත කියන එක පැහැදිලිවම කියන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි තියෙන්නේ දැනට වුණු තරඟත් එක මේ කාල වේලාව අරහෙ මෙහෙ වෙන එක ටිකක් පැටලි සහගතයි කියන එක තාමත් කියන්නට ඕනි. ඉතින් තරඟ 6යි අවසන් වෙලා තියෙන්නේ 16න්. ඉතින් 31 වෙනිදා තමයි ශ්‍රී ලංකාවේ දෙවන තරඟය. ඒතකොට ජූනි 1 වෙනිදා තමයි අවසාන පුහුණු තරඟය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. අපි බලමු ඉදිරි තරඟ 10ත් යන්නේ කොහොමද කියලා. වැස්සත් එහෙම මෙහෙම තියෙනවා. මේවත් එක්ක අපි බලමු තරඟාවලිය ආරම්භ වුණාම මේ පුහුණු තරඟ වලින් අපි ලබා ගන්නා අත්දැකීම් මොනවාද? මේවෙන් ලැබෙන තොරතුරු මොනවාද? මේවෙන් ලැබෙන ඉඟි මොනවාද කියලා අපිට පැහැදිලිව කතා කරන්නට පුළුවන්. මම කතා ගන්න සූදානම් පුහුණු තරඟ ඔක්කොම ඉවරනාට පස්සේ මේකේ හැඩය මොකක්ද කියන එක දැනට අපි දලා අදහසක් මේකෙන් ඔළුවේ තියාගමු කියලා තමයි මට යෝජනා කරන්න තියෙන්නේ. එහෙනම් මෙහෙම මම මේ ලයිව් රෙකෝඩින් එක අවසන් කරන්නම්. ඔබට ක්‍රීඩාශීලී දිනයක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.